අයිබෝන් ඔබ මේ එක්ව සිටින්නේ මැද පෙරදිග පෝත්තිකාශය සමගයි. මුලින්ම අවධානය ලංකාව වෙතට. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 ක කාලය තුළදී ගුවන් යානා 22කම හේම කටයුතු සිදු කරමින් ගුවන් මගින් 1504 දිනකට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබෙනවා. මෙම කාල සීමාව තුළ ගුවන් යානා 12කින් මගින් 943 දෙනෙකු කරුණායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපළ බලධාරීන් සඳහන් කළේ. එසේ පැමිණි ගුවන් මගින් අතර ඕමානයේ මස්කට් සිට 96 දෙනෙකුත්, සවුදි අරාබියේ සිට 75 දෙනෙකුත් සහ දොහා සිට පැමිණි 79 දෙනෙකුද වනවා. මීට අමතරව මෙම කාල සීමාව තුළදී ගුවන් මගින් 561 දෙනෙකු ගුවන් යානා 10කින් කරුණායක ගුවන්තොටුපළෙන් විදේශ රටවල් බලපිටත් ගොස් තිබෙනවා. දැන් අවධානය කුවේට් රාජ්‍ය වෙතට. කුවේට් කොරෝනා වෛරස් ආශ්‍රිත සීමාවන් මැද්දේ පසුගිය වසරේ විදේශිකයින් 134,000ක් පමණ කුවේටෙන් පිටත් ගිය අතර රටේ සිටින මුළු විදේශිකින්ගේ සංඛ්‍යාව 4%කින් අඩු වී මිලියන 3.2ක් දක්වා ළඟා වී ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. පිටත් යන විදේශිකින්ගේ සංඛ්‍යාවට ඉන්දියානුවන් පෙරමුණගෙන ඇති අතර ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මුළු සංඛ්‍යාවෙන් 52%ක් වන බව කුවේටී සිවිල් තොරතුරු පිළිබඳ මහජන අධිකාරියේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. කුවේට් පුවත්පත වන රාය විසින් කරන ලද සංඛ්‍යාලේඛන වලට අනුව 2020 අගවන විට 989,270ක් වූ සමස්ත ඉන්දියානු ප්‍රජාවේ සංඛ්‍යාව 69,592කින් පහත වැටී තිබෙනවා. කුවේට් ෆයිසර් බයෝ එන්ටෙක් COVID-19 එනත පස්වන වරට ඉරිදා කුවේටයට පැමිණීමට නියමිත බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ දක්වා කුවේටයට ෆයිසර් එනත මාත්‍රාව 550,000ක්ද පළමු නැවගත කිරීමේදී 150,000ක්ද අනෙක් සෑම නවගත කිරීමකින්ද ලක්ෂයක්ද ලැබී ඇති බව පවසනවා. ෆයිසර් එනත ප්‍රමුඛතාවය දිනු ලබන්නේ වයස අවුරුදු 65ට වැඩි සහ වයස අවුරුදු 16-17 අතර අය සඳහා වන අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එනත ලබා ගත හැක්කේ වයස අවුරුදු 18ට වැඩි අයට පමණයි. කුවේටී ළමුන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ආරක්ෂක ආරංචි මාර්ගයකට අනුව උම්හල් හේමන් සහ මීනා අබ්දුල්ලා ගිනි නිවන ස්ථානවල පොලිස් නිලධාරීන් සහ ගිනි නිවේමේ කණ්ඩායම මෙම ස්ථානයට පැමිණ ඇත්තේ ගින්න මැඩ පැවැත්ම පිළිබඳ වාර්තා ලැබීමෙන් පසුවයි. දරුවන් 5 දෙනෙකු සහ ඔවුන්ගේ මව බේරා ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. ඔවුන් සියල්ලම රෝහලට ගෙන යන ලදී. නිවස ඇතුළත සිට ගින්න පැතිර යාම නිසා විදුලි සෝපානයේ සිරවිය සිටි දරුවන් 2 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගින්න ආරම්භ වීමට හේතු වී හැකි තත්ත්වයන් තිරණය කිරීම සඳහා කුවේට් පොලිසිය සිත සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය වසර පුරා කුවේටයේද මෙවැනිම සිදුවීම් සිදුව තිබෙනවා. 2020 මාර්තු මාසයේදී පවුලේ නිවසක් තුළ ඇති වූ දැවැන්ත ගින්නකින් ළමුන් 8 දෙනෙකු මිය ගොස් තිබේ. තවත් 5 දෙනෙකු බේරාගෙනද තිබෙනවා. අවධානය එක්සත් අරාබි එමිරත් රාජ්‍ය වෙතට. එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ රැකිය සඳහා ගොස් සිටියදී ආපුතු නැතින් විවිධ හිරිහැර සහ පීඩාවන්ට ලක් වූ ලාංකිකයින් 291 දෙනෙකු අදාළුවම කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණ අයගෙන් වැඩි පිරිසක් එරට ගෘහ සේවය සඳහා ගොස් සිටි ලාංකික කාන්තාවන්. විදේශගත වී ලංකාවට පැමිණ නොහැකිව සිටින ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් රට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ඔවුන් මෙලෙස ගෙන්වාගෙන ඇති අතර පසුව මෙම පිරිස නිර්ධාරණ ක්‍රියාවලිය සඳහා යුද හමුදා විසින් රාජ්‍ය නිර්ධාරණ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා. එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ ඔබ කවදා හෝ හදිසි තත්ත්වයකට මුහුණ දීමට සිදුව හොත් හදිසි අනතුරක් වෛද්‍ය හදිසි අවස්ථාවක් ඔබේ නිවසේ ගින්නක් හෝ විදුලි ඇන හිටීමක් සඳහා උපකාර පැතීමට ඔබට ඇමතිය හැකි ඇමතුම් අංක පිළිබඳ මූලික දැනුම් දීමක් කර තිබෙනවා. හදිසි අවස්ථාවකදී එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ ඔබ ළඟ තිබිය යුතු සියලුම අංක මෙන්නෑ. එක්සත් අරාබි එමිරත් රාජ්‍ය අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සේවා අංක 3කින් සම්බන්ධ කර ගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා. 999 අංකයේ ඇමතීමෙන් පොලිසිය සම්බන්ධ විය හැක. ගිලන් රථ සඳහා 998 අමතන්න. 997 අංකයෙන් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂකංශය ඇමතිය හැකිය. විදුලිය ඇනහිටීමකදී 991 අංකය අමතන්න. කෙසේ වෙතත් හදිස්සි අවස්ථාවලදී පමණක් ඔවුන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්න.
එක්සත්තරාභි එමිරු රාජ්‍ය කෙරෙහි පදිංචිකරුවන්ගේ හැඟීම් සොයා ගැනීම සඳහා රටපුරා රාජ්‍ය සමීක්ෂණ සිදු කර ඇති අතර 93%ක ජනතාවක් රට තුළ ජීවත් වීම ගැන ආඩම්බර වන බව සොයාගෙන තිබෙනවා. එක්සත්තරාභි එමිරු රාජ්‍ය සියලුම පුරවැසියන්ගේ සහ පදිංචිකරුවන්ගේ ජීවිතවලට බලපාන විවිධ අංශවල යහපැවැත්ම ඉහළ නැන්වීම සඳහා ව්‍යාපෘති හා මුලපිරීම් අනුගමනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ 2020 පෙබරවාරි මාසයේදී ජාතික සතුට හා යහපැවැත්ම පිළිබඳ සමීක්ෂණයේදී අත්කර තිබේ. යහපැවැත්ම පිළිබඳ ජාතික නිරීක්ෂණාගාරයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා 2021 ජාතික යහපැවැත්ම උපාය මාර්ගයේ කොටසක් ලෙස මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. දැන් අවධානය සෞදි අරාබිය වෙතට. සෞදියෙන් නත් කිරීමේ පහසුකම් පුළුල් කිරීම මැදේ COVID-19 එරෙහිව එන්නත් ලබා ගැනීම සඳහා ඉහළ ප්‍රතිශතයක් පවතින බව සෞදි සෞඛ්‍ය බලධාරීන් පවසනවා. පුරවැසියන්ට සහ විදේශිකයන්ට එන්නත ලබා දීම දෝෂ රහිත නියාමන ක්‍රියාමාර්ග මැදේ ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෙහාට් නම් ස්මාර්ට් ඇප් එක හරහා දැනටමත් ලියාපදිංචි වී ඇති අතර එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල පැමිණෙනන්ගේ සංවිධානාත්මක යාන්ත්‍රණයකට අනුවය ක්‍රියාත්මක වේ. නොමිලේ එන්නත ලබාගෙන සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙස අමාත්‍යාංශය පුරවැසියන්ට සහ විදේශිකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා. සෞදි අරාබියේ මෑතකදී දිවයිනේ විවිධ ප්‍රදේශවල එන්නත් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. සිකුරාදා ශ්‍රුද්ද වූ මක්කම නගරයට දෙවන එන්නත් කිරීමේ මධ්‍යස්ථානය කින් අබ්දුල්ලා වෛද්‍ය නගරයේදී ලැබී තිබේ. සෞදි අධ්‍යාපන ශ්‍රේෂ්ඨී රැකියා දේශීකරණය කිරීමේ සැලසුමක් මගින් පුරවැසින් සඳහා රැකියා 87,000කට වැඩි ප්‍රමාණයක් ලබා දීමට අපේක්ෂා කරන බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා. රාජ්‍ය විදේශිකයින් විසින් කරනු ලබන අධ්‍යාපන රැකියා සඳහා 272,000කට වඩා වැඩි වී ඇති බව හෝ මෙම අංශයේ සමස්ත රැකියාවල 30%ක් පමණ වන බව සෞදි ප්‍රවෘත්ති ද්වාරය පවසනවා. දැන් අවධානය කටාර් රාජ්‍ය වෙතට. කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පුරවැසියන්ට සහ නිවැසියන්ට පත්වීම් නොමැතිව COVID-19 එන්නත් ලබා දෙන බවට කටකතා පැතිර තිබෙනවා. කටාර් ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයේ වෙත යාමට කැමති ඕනෑම කෙනෙකුට COVID-19 නැති ලබා ගත හැකි බවට වාර්තාවල කිසිදු නිරවද්‍යතාවයක් නොමැත යනුවෙන් අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සනාථ කරන්නේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය සමාජීය ආරක්ෂාව සහ සුමට හා ඵලදාය ලෙස පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා එන්නත ක්‍රමයෙන් හා අධීර වශයෙන් ලබා ගැනීම සඳහා කටයුතු කරනු ලබන බවයි. මේ අවධානය ඕමානයේ වෙතට. ඕමාන් කාර්ය මණ්ඩල නිර්ධාරණය සඳහා තමන්ගේම නවාතැන් පහසුකම් භාවිතා කිරීමට අපේක්ෂා කරන සමාගම් සඳහා අනිවාර්ය ආයතනික නිර්ධාරණ සැපීම පිළිබඳ වැඩිදුර යවත්කාලන කිරීම සහ කොන්දේසි ඕමාන් රාජ්‍ය සංවිධාන මධ්‍යස්ථානය විසින් බෙදාගෙන තිබෙනවා. සංවිධානයේ කාර්ය මණ්ඩලයේ ආයතනික නිර්ධාරණය ඔවුන්ගේ කාර්ය මණ්ඩල නවාතැන් පහසුකම් තුළ සක්‍රිය කිරීම සඳහා අනුමැතිය අවශ්‍ය වේ. අදාළ බලධාරීන් විසින් නියම කර ඇති අනෙකුත් අනිවාර්ය අවශ්‍යතා අතරට අමුත්තන්ගේ වැසිකිළියක් සහිත කාමරයක් දින 7ක් නිරධාරණය කිරීම, ඉවත දැමිය හැකි බහාලුම්වල ආහාර සැපීම, රෙදි සෝදන සේවා පහසුකම් සැපීම සහ මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ප්‍රවාහන සේවා ලබා දීම කාර්ය මණ්ඩලය නිර්ධාරණය කළ යුතු සමාගම විසින් නම් කරන ලද නවාතැන් පහසුකම් වෙත ඉහත සඳහන් වියදම් සඳහා වන වියදම සමාගම් විසින් දැරීමට සිදුව තිබෙනවා. ඇස් කණ්ණාඩි නොපළඳින පුද්ගලයන්ට සාපේක්ෂව කණ්ණාඩි පළඳින පුද්ගලයන් හට COVID-19 වෛරසය ආසාදිත වීමේ ප්‍රවණතාවය අඩු අගයක් ගන්නා බව ඉන්දියානු පර්යේෂකයින් විසින් සිදු කළ සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා. වයස අවුරුදු 10 84 වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයන් 304 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ සමීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබෙනවා. ඉන්දියාව තුළින් COVID-19 වෛරසයේ නව ප්‍රභේදය 240ක් පමණ හඳුනාගෙන ඇති බව රට සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් රටින් දෛනිකව වාර්තා වන ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ඉන්දිය වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය රන්දීප් ගුලේරියා පවසනවා. එමෙන්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හඳුනාගෙන ඇති COVID-19 වෛරසයේ නව ප්‍රභේදය වේගවත් සම්ප්‍රේෂණයකින් සහිත භයානක වෛරසයක් විය හැකි බව ඔහු පෙන්වා දෙනවා. නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මගින් වෛරස සම්ප්‍රේෂණයේ වේගවත් බව අවම කිරීමට හැකිවනු ඇති බව ඉන්දිය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම COVID-19 මරදන එන්නත ලබාගත් යම් පුද්ගලයෙකු නව වෛරස් ප්‍රභේදය ආසාදනය වොහොත් එහිදී මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර වසංගත පාලනයට එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ඉන්දිය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රන්දීප් ගුලේරියා වර්ධනස් පෙන්වා දෙනවා. කුකුලන්ගෙන් මිනිසුන්ට බෝවන නව කුරුළු උණ වෛරසයක් පළමුවට රුසියාවෙන් හමුව තිබෙනවා. H5N8 නැමැති එම වෛරස රුසියාවේ කුකුළු ගොවිපලක සේවකින් 7 දිනකට ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඒ පිළිබඳව රුසියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දීමක්ද සිදු කර තිබෙනවා. එම කුරුළුණ වෛරසය මීට පෙර රුසියාව යුරෝපය චීනයේ මැද පිරිතිගත රටවල කුකුලන්ගෙන් වාර්තා වුවද ඒ මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමක් සිදුව නොතිබූ අතර පළමුවරට මෙසේ එම වෛරසය මිනිසුන්ට ආසාදනය වී ඇති බව රුසියානු සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 7 දෙනා මේ වන විට සුවලබමින් සිටි අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විධිමත් පියවරගෙන ඇති බව රුසියාව පවසනවා. මෙවැනි වූ නවතම පුවත් ගැනීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. ස්තුතියි.